අමන්තචක්කබාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේනුකෝ භන්තේ පංචුපාදානක්කන්ධා සේයතිදං රූපුපුවාදානක්කන්ධෝ වේදනුපාදානක්කන්ධෝ සඤ්ඤෝපාදානක්කන්ධෝ සංඛාරූපාදානක්කන්ධෝ විඤ්ඤාණුපාදානක් කන්දෝති උතුම් තුනුරුවනට අපි හැම දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සදහවතුනි, සදහම් අසන්නට පළමුවෙන් අපි හැම දෙනාම එකට එක්ව සුළු මොහොතක් සමත භාවනාවක නිරත වෙමු. දැන් කවුරුත් හොඳින් තම උඩුකය ඍජුව තබා ගමු. ඔබේ මානසික ලෝකයට අවධානය යොමු කරමින් දෑස් වසා ගමු. ඔබ මේ වෙද්දී ඉන්නේ තරමක් ශබ්ද ඇහෙන වටපිටාවක නම් ඒ පරිබාහිරින් එන ශබ්ද ගැන ඔබ මෙන්න මෙහෙම මැදහත්ව හිතන්න, මැදහත්ව හිතන්න. මේ බාහිරින් ඇතිවෙන විවිධ ශබ්ද ඇතිවෙනවා, නැතිවෙනවා, ඇතිවෙනවා, නැති වෙනවා. ඒ ශබ්දයන් එනවා යනවා, එනවා යනවා. ඕනෑම ශබ්දයක් ආපුතෙන් ගියතෙන්, ආපුතෙන් ගියතෙන්, ආපුතෙන් ගියතෙන්. හොඳින් ගැඹුරු හුස්මක් ගමු. හුස්ම පිට කරමු. නැවතත් හොඳින් ගැඹුරු හුස්මක් ගමු. හුස්ම පිට කරමු. නැවතත් හොඳින් ගැඹුරු හුස්මක් ගමු. හුස්ම පිට කරමු. හිතන්න, මේ මොහොත තමයි වැදගත්.
මේ දැන් ගත කරන මොහොත තමයි වැදගත්. දැන් මම කායිකව මේ මොහොත සමග එකඟ වෙලා සිටිනවා. දැන් මට කායිකව මෙතනින් පැනලා යන්නට ඕනේ නැහැ. දැන් මම මානසිකවත් මෙතන නවතින්නට ඕනේ. මානසිකව පවා මම මේ මොහොත සමග එකඟ වෙන්නට ඕනේ. මානසිකවත් මට මෙතනින් පැනලා යන්නට ඕනේ නැහැ. එසේනම් කලබල වෙන්න ඕනේ නැහැ. හදිස්සියක් නැහැ. මේ මොහොතේ පරිබාහිර වැඩ කටයුතු සියල්ල නිමා කොට තිබෙන නිසා මට විවේක ලැබිලා මේ මම කායිකව මානසිකව විවේක ගන්න මොහොත. කිසිවක් පාලනය කරන්නේ නැහැ. කිසිවක් වෙනස් කරන්නේ නැහැ. කිසිවෙකුට අණ දෙන්නේ නැහැ. පවතින තත්වය කොහොම එකක් වුණත් මම මේ පවතින මොහොත සතුටින් පිළිගන්නවා. මේ වටපිටාව හොඳයි. මේ ඉන්න තැන හොඳයි. මේ මොහොතේ පවත්වන ඉරියව්වත් හොඳයි. දෙයත් දෙපා නිසි තැන පිහිටා තිබෙනවා. ඒව වෙනස් කරන්නේ පාලනය කරන්නේ. මේ කරන අභ්‍යාසයත් හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. මම කැමතිම දෙයක් තමයි මානසික සැනසීම. මානසික සැනසීම කැමති කෙනෙකුට හොඳම අභ්‍යාසයක් තමයි මෙත්සිත දියුණු කිරීම. මෙත්සිත දියුණු කිරීම. මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. මා මෙන්ම මේ මොහොතේ මා වටා සිටින හැම කෙනෙක්ම මේ මොහොතේ මා සමීපයේ සිටින සියලු සත්වයෝ. සියලු සත්වයෝ. වෛර නැත්තෝ වෙත්වා.
තරහා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. භාවනාවේ නිහඬ කාල සමය හරිම තීරණාත්මකයි. භාවනාවේ නිහඬ කාල සමය තුළ තමයි අපි දැනගන්නේ අපිට භාවනාව වැඩිලද නැද්ද කියලා. මේ හිත හැම නිතරම අලුත් අරමුණක් හොයන නිසා භාවනා වැකි අවසන් වෙච්ච සැනින් මේ හිත පරණ පුරුද්දට වැටෙන්න පුළුවන්. කුමන හෝ අරමුණක් හොයන්න පුළුවන්. ඒක නිසා අපි මේ හිත දමනය කිරීම පිණිස භාවනාවේ නිහඬ කාල සමය තුල අපි මෙහෙම හිතනවා. මම ඉවසනවා. 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 මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. මේ හොඳයි. හොඳින් ගැඹුරින් හුස්මක් ගමු. නිදහස් සිතින් හුස්ම පිට කරමු. දැන් ඔබේ දිනෙත් විවර කරන්න. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහෙවතුනි, තවත් අලුත් හෝරාවක ප්‍රඥා රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන ඔබ අංක 148 න් එක බොල්ලත ගණේමුල්ල ලිපිණේ පදිංචි ලිමල්ෂ රොද්‍රිගු මුණුපුරන් ඇතුළු පවුලේ සදහැතියන්ගේ දායකත්වයෙන් තමයි මෙම දම් දෙසුමට දායකත්වය ලබාගෙන තිබෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය ටික ටික හරි අපි තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. මේක වෙනස්ම විෂයක්. වෙනමම විෂයක්. මේ දහම් කතාවේ තියෙන්නේ අලුත්ම වචන, අලුත්ම තොරතුරු, අලුත් පණිවිඩ. එතකොට අපි එදිනෙදා මේ ලෝකේ ජීවත් වෙනකොට අපි සාමාන්‍යයෙන් සංස්කාර ගොඩනගන ආකාරයක් තිබෙනවා. එතකොට මේ හිතට හුරු පුරුදු වචන තියෙනවා. හුරු පුරුදු ක්‍රියාවන් තිබෙනවා. එතකොට බුදුබණ තුළ මේ ඇහෙන වචන, මේ විස්තර අපේ හිතට එච්චර හුරු පුරුදු නෑ. මොකද අපි දිගින් දිගටම ධර්මය පුරුදු පුහුණු කරලා නැති නිසා. බොහෝ ලාංකිකයන් තවමත් බුද්ධ ශාසනයට ආගන්තුකයි. ඒතර ආගන්තුකයෙක් මේ ධර්මය කරා පැමිණෙනකොට බොහොම සීරු මාරුවෙන් පරිස්සමෙන් ඉවසීම පෙරටගෙන තමයි පැමිණිය යුත්තේ. කලබල වෙලා මේක කරන්න බෑ. කොටින්ම චපල හිතක් ඇති කෙනා ධර්මය අවබෝධ කරන්නේ නැහැ.
උනගු හිතක් ඇති කෙනා මේක අවබෝධ කරන්නේත් නැහැ. එහෙනම් ධර්මය පවතින්නේ චපල කෙනෙකුට නෙවෙයි, උඩඟු කෙනෙකුටත් නෙමෙයි, මැදහත්ව හිතන්නට පුළුවන් කෙනෙකුට. කියන මේක ඕනට වඩා ලිහිල්ව ගන්නෙත් නැහැ, ඕනට වඩා දැඩිව ගන්නෙත් නැහැ. මේ දේශනාවෙන් අපිට බොහෝකොට දහම් දැනුමට අදාළ කාරණා ලැබෙනවා. දේශනාවේ නම මහා පුන්නම සූත්‍රය. දේශනාවේ මූලාශ්‍රක වේ යුතුමයි සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ දේවදහ වර්ගයේ සඳහන් මහා පුන්නම සූත්‍රය. මේකට පහා පුන්නමා කියලාත් කියනවා. පුන්නම කියලා කියන්නේ පොහොය දවස. ඒතර මහා පුන්නම කියන්නේ පොහොය දවසේ වදාළ ලොකු දේශනාව කියන දහසෙන්, සවිස්තරාත්මක දේශනාව කියන දහසෙන්. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ. එදා පුන් පොහොය දවසක්. පුන් සඳ ඇති රාත්‍රියේ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ සිටියා බුදුරජාණන් වහන්සේ වටා. එතකොට ඒ පුන්සඳ ඇති ආලෝකමත් නිහඬ රාත්‍රියේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට ප්‍රශ්නයක් අහන්නට අවසරද? හොඳයි භික්ෂුව, ඔබට ප්‍රශ්නයක් අහන්නට අවසර ලැබෙනවා. ඔබ ආ යමුතුයෙන් නැගිටින්නට ඕනේ නෑ. ඔය වාඩි වෙලා ඉන්න ආසනේම ඉඳලා ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඒ භික්ෂුන් වහන්සේ අහනවා, ඉමේනුකෝ භන්තේ පංචඋපාදනස්කන්ධා. ස්වාමිනි මෙන්න මේවටද පංචඋපාදනස්කන්ධයන් කියලා කියන්නේ. මොනවද? රූප උපාදාන කන්දෝ, රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධය. විඥාන උපාදානස්කන්ධය. ස්වාමිනි මේවාටද පංච උපාදානස්කන්ධයන් කියලා කියන්නේ? බුදුරජාණන් වදාන්නවා, හරි භික්ෂුව, මේවාට තමයි පංච උපාදානස්කන්ධයන් කියලා කියන්නේ. එතකොට සාදු සාදු ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේ දහම් කතාව පිළිගත්තා, අනුමෝදන් වුණා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසනවා. ඉමේ පන බන්තේ පංචුපාදන කන්දා කිම් මූලකාති. ස්වාමීනි මේ පංචුපාදන ස්කන්ධයේ තිබෙන්නේ කුමක් මුල් කොටගෙනද? මේ පංචුපාදන ස්කන්ධයේ තිබෙන්නේ කුමක් මුල් කොටගෙනද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඉමේ කෝ බික්ඛු පංචුපාදන කන්දා ඡන්ද මූලකාති. භික්ෂුව, මේ පංච උපාදන ස්කන්ධයේ තිබෙන්නේ කැමැත්ත මුල් කොටගෙනයි, කැමැත්ත මුල් කොටගෙනයි. ඒ කැමැත්ත හඳුනන සමාන පදයක් තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තවත් සමාන පද තියෙන, අපේක්ෂාව, බලාපොරොත්තුව, ආලය, සෙනෙහස, ඕනකම. ඒ ඔක්කොම ඇතුලේ තියෙන මොකද්ද? තෘෂ්ණාව. ඕනේ 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 කියන මානසිකත්වය තෘෂ්ණාව. ඊට පස්සේ භික්ෂුව අහනවා, තඤ්ඤේව නොකෝ බහන්තේ උපාදානන්තේ පංචඋපාදනස්කන්ධා උදාහු අඤ්ඤත්‍ර පංචඋපාදනස්කන්ධේහි උපාදානන්ති. ස්වාමීනි, ඒ උපාදානයේමද පංචඋපාදනස්කන්ධේ වෙන්නේ? නොවේසේ නම් උපාදනස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ද පංච උපාදන ස්කන්ධය හැටියට හඳුන්වන්නේ? භික්ෂුව,
ඒ උපාදානයේම ඒ පංචපාස්කන්දේ නෙවෙයි. ඒ වගේම උපාදානය පංචපාස්කන්දෙන් බැහැර දෙයකුත් නෙමෙයි. භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳව යම් ඡන්ද රාගයක් ඇද්ද, කැමැත්තෙන් ඇලී යාමක් ඇද්ද, මේක තමයි එහි ඇති උපාදානය. දැන් අපි තව ටිකක් මේක ලිහිල් කරලා සරලව දැනගෙන ගන්නට ඕනේ. දැන් අපි පරිබාහිරව අපිව හඳුන්වා දෙන ක්‍රමයක් තියෙනවානේ. මගේ නම අසවල් එක. මං ඉපදුනේ අසවල් වර්ෂයේ. මං අසවල් වර්ෂයේ තමයි පාසලට ඇතුල් වුණේ. ඊට මම උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට පිවිසුණා. ඊට පස්සේ අසවල් වසරේ මට අසවල් කෙනා මුණ ගැහුණා. අපි විවාහ වුණේ අසවල් වර්ෂයේ. අපි එහෙම හඳුනන එකක් තියෙනවා. මෙන්තන් කියනවා මම උසයි, මම මිටි, මම කළුයි, මම සුදුයි, මම තලෙලුයි, මම ස්ථූලයි, මම කෙසඟයි, මම උඩරට, මම පහතරට. අපි අපරදිග, ඒගොල්ලෝ පෙරදිග. එහෙම හඳුනන එකක් තියෙනව නේද? ඒකට සම්මුතිය කියලා කියනවා, ව්‍යවහාරික ලෝකය. ඒකෙන් තමයි අපි එදිනෙදා කටයුතු පහසු කරගන්නේ. නමුත් අපි මේ ව්‍යවහාර කරන සම්මුති ලෝකයට ඇතුළාන්තයෙන් තියෙනවා අපිට අවබෝධ නොවිච්ච ලෝකය. අපිට අවබෝධ නොවිච්ච පැත්ත. ඒකට කියනවා පරමාර්ථ කියලා කියනවා. මොකක්ද ඒකට කියන්නේ? පරමාර්ථ. එහෙනම් අපි මේ නමකින් ගමකින් විවිධ උස්මිටි ભેදවලින් හඳුන්වන මේ ජීවිතය කාරණා පහකින් සමන්විතයි. කාරණා කීයකින්ද? පහකින් සමන්විතයි. මේ කාරණා පහ තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය. දැන් ඔන්න පංච උපාදානස්කන්ධයක්. මේක පරමාර්ථය. දැන් අපි කාටවත් කියන්නේ ප්‍රඥානාලිකාවට අද ගණේ මුල්ලේ ඉඳලා පංචඋපාදානස්කන්ධ ටිකක් ආවා. අපි එහෙම කියන්නේ. අපි කියන්නේ ගණේ මුල්ලේ ඉඳලා මෙහෙම දායක පිරිසක් ආවා. ඒතර දායක කියලා හඳුන්වන්නේ සම්මුතිය. හැබැයි දායකයන් තුල තියෙන්නේ මොනවද? උපාදානස්කන්ධ පහක්. මොනවද උපාදානස්කන්ධ පහ? කෙටියෙන් කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් ඔබ ওই වාඩි කරෝගෙන තැම්පත් කරගෙන මේ මොහොතේ නිවසේ හිටගෙන හරි දැන් බණ අහන කෙනෙක් කියමුකෝ. සක්මන් කර කර හරි. හාන්ස් වෙලා හරි. ඒතර දැන් මේ ජීවිතේ එකට මෙහෙම සම්පින්දණේ වෙලා තියෙනවා. අපි ඒක මෙහෙම තේරුම් ගමු. අපි හිතමු පොල් රොටි කියලා. පොල් රොටියක් තියෙනවා. පොල් රොටිය කියලා කියන්නේ පාන් පිටි වලටද? පාන් පිටි වලට විතරද? නැහැ. අපි කඩෙන් ගිහිල්ලා ඉල්ලන්නේ පොල් රොටියක් නෙමේ, පාන් පිටි කිලෝ එකක් දෙන්න. නේ? අපි කඩෙන් ගිහිල්ලා ඉල්ලන්නේ පොල් රොටියක් දෙන්න කියලා නෙමේ, පොල් ගෙඩියක් දෙන්න. දැන් රොටි හදන්නයි හදන්නේ මේ. රොටියම ඉල්ලන අවස්ථා තියෙනවා. ඒක නෙමේ මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ලුණු පැකට් එකක් දෙන්න. ඔණු වතුර ටිකක් ගන්න. එතකොට ඔය හැම දෙයකම සම්මිශ්‍රණයක් තමයි අර පිටි ටික නේද? පිටි දාලා, ඒකට පොල් දාලා, ලුණු දාලා, ඇල් වතුරෙන් හරි ඔණු වතුරෙන් හරි පොල් වතුරෙන් හරි මේක අනලා මේක ගුලි කරනවා. මෝලියක් හදනවා. පිටි ගුලිය හදන එක ඊට පස්සේ වඩනවා. වඩලා තැටියට දාලා දෙපැත්ත දාලා පුළුස්සලා ගන්නවා. දැන් ඔන්න පොල් රොටි. කෙනෙක් කියනවා මෙන්න පාන් පිටි. හරිද ඒක? හරි. ඒක හරි. හැබැයි පාන් පිටි විතරක් නෙමෙයි. මෙන්න පොල්. මෙන්න ලුණු. මෙන්න උණු වතුර. වැරදි නැහැ. ඒ හැම එකකම සම්මිශ්‍රණයක්. හරිද? ඒ වගේ අපි එක එක්කිනාට එක එක විදිහට හැඳුනුම්කම් දෙනවා. ඒ හැඳුනුම්කම ඇතුලේ තියෙන්නේ උපාදානස්කන්ධ පහ. අර පොල් රොටියේ සම්මිශ්‍රණය වෙලා එකට මෙහෙම කැටි වෙලා හැදුනා වගේ
මේ උපාදානස්කන්ධ පහ පවතින්නේ. යම් දෙයක් එකට එකතු වෙලා නම් ප්‍රධානම එකම එක දෙයක් නිසා. දැන් අර පොල් රොටිය හදනකොට අර දේවල් ඔක්කොම අපි එකට කලවම් කරානේ. දැන් මේ උපාදානස්කන්ධ පහ එකට කලවම් වෙලා එකට පවතින ඒකකයක් හැටියට. දැන් අපි ගත්තොත් පුද්ගලයෙක් හැටියට අපි එකක ඒකක ඒකකයක් හැටියට මේක පවතිනවා. එතන මේ ඒකකය මෙහෙම එකට පවතින්නේ එකම එක හේතුවක් නිසා. තණ්හාව නිසා. පැහැදිලිද? මේ උපාදානස්කන්ධ පහ නම් වූ ඒකකය මේ එකට විසිරෙන්නේ නැතුව පවතින්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නිසා. දැන් මේ ඒකකයට අපි නමක් දෙනවා මම කියලා. ඒකකයට අපි දෙන නම මොකද්ද? මම. සම්මුතිය තුළ මම කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ජාතික හැඳුනුම් පතක් තියෙන්නේ. ඒ කියන්නේ රිය පදවන බලපත්‍රයක් තියෙන්නේ. ඒ කියන්නේ ගුවන් ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඒ කියන්නේ බැංකු පොතක් තියෙන්නේ, බැංකු ගිණුමක් තියෙන්නේ නේ. එතකොට එහෙම මම කියලා සම්මුතිය තුළ, විවාහාරික ලෝකයේ තුළ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ කොහොම කොහොම කොයි විදිහට ගත්තත් පරමාර්ථය ඇතුළෙන් සක්‍රීයයි. පරමාර්ථ ධර්ම නොනවති සක්‍රීයව පවතිනවා. එහෙනම් අපි හඳුනගත්තා අපේ මේ ජීවිතේ නිකම්ම නිකම් මේ නමින් ගමින් හැදෙන්නුවට ඊට එහා ගිය අභ්‍යන්තරික හරයක් තියෙන එකක්. එහෙනම් මේ ජීවිතේ හැදලා තියෙන කොටස් කීයකින්ද? පහකින්. මොනවද පහ? උපාදානස්කන්ධ පහ. මොනවද උපාදානස්කන්ධ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අර පොල් රොටියේ කතාව මතක තියාගන්න. එතකොට මේක ඒකකයක් හැටියට එකට පවතින්නේ කොමක් නිසාද? තණ්හාව නිසා. හරිද? එතකොට මේ භික්ෂු ඇහුවානේ, ස්වාමීනි මේ පංච උපාදාන ස්කන්ධය ද උපාදානය, මේකෙන් බැහැර දෙයක්ද? බුදුරජාණන්සේ වදාලා පංච උපාදාන ස්කන්ධය උපාදානය නෙමෙයි, එකෙන් බැහැර වෙච්ච දෙයකුත් නෙමෙයි. ඒ කියන්නේ මේකට අපි ඇලිලා ඉන්නේ පරිබාහිර දෙයක් හින්දත් නෙමෙයි, මේකෙන්ම හටගත්ත දෙයක් හින්දත් නෙමෙයි. කුමක් නිසාද? චන්දරාගය නිසා, කැමැත්තෙන් ඇලී යාම නිසා. ඇයි කැමැත්තෙන් ඇලෙන්නේ? කැමැත්තෙන් ඇලෙන කාරණා පහකටනේ. කැමැත්තෙන් ඇලෙනවා රූපයට, කැමැත්තෙන් ඇලෙනවා විඳීමට, කැමැත්තෙන් ඇලෙනවා සංඥාවට, කැමැත්තෙන් ඇලෙනවා සංස්කාරවලට, කැමැත්තෙන් ඇලෙන විඥාණයට. ඇයි කැමැත්තෙන් ඇලෙන්නේ? උපාදානස්කන්ධ පහ කියන එක අපි පැත්තකට දාමුකෝ. රූපවාහිනී වැඩසටහනක්. ඔබ කැමති වැඩසටහනක්. හරිද? ඇයි ඔබ ඒ වැඩසටහනට කැමති? අපි ගත්තොත් දිනපතා විකාශනය කරන ටෙලි නාට්‍යයක්. ඇයි ඒ ටෙලි නාට්‍යට ඔබ කැමති? මොකක් හින්දද? ආශ්වාදයක් තියෙන නිසා. කුමක් නිසාද? ආශ්වාදයක් තියෙන නිසා. එහෙනම් මේ උපාදානස්කන්ධ පහ පවතින්නේ කුමක් නිසාද? ආශ්වාදයෙන් පවත්වන නිසා. ආශ්වාදයෙන් පවත්වන නිසා. මොකද ආශ්වාදය? මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නිසා අපිට යම් සැපක් සොම්නසක් හටගන්නව නම් අන්න ඒකට තමයි අපි හිත බැඳගෙන ඉන්නේ. සැපය සහ සොම්නස පවතින නිසා අපි ඒකට බැඳිලා ඉන්නවා. හැබැයි සැප සොම්නස හැම විටම පවතිනවද? සැප සොම්නස කියන එක වෙනස් වෙනවද නැද්ද? දැන් ඔන්න ඔබ ටෙලි නාට්‍යයක් දිගටම බලාගෙන යනවා. බලාගෙන යනකොට ඔබට හිතෙනවා මේක මේ ඉවරයක් නෑනේ අප්පා. මේක මේ ඇදි ඇදි යනවානේ, මේ පොඩි දේත් මේගොල්ලෝ දිග්ගස්සනවානේ. තව තව අතිරේකව අයවත් මේකට ඇදලා දානවානේ. මට නම් එපා වෙලා තියෙන්නේ මේක බල්ලා. දැන් තියෙන්නේ ආශ්වාදයේද ආදීනමේද? ආදීනම ප්‍රකට වෙච්ච ගමන් තව දුට්ටත් මේ ටෙලි නාට්‍ය බලන්න හිතෙනවද? මොකද කරන්නේ? ඒකෙන් නිදහස් වෙනවා.
සාමාන්‍යයෙන් නිදහසලා තවත් එකක් බලන එක තමයි කරන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් අපිට යම් දෙයක් එපා නොවන තාක්කල් තමයි ඒක එල්ලිලා ඉන්නේ අපි. පුද්ගල සම්බන්ධයක් වෙන්න පුළුවන්. භෞතික උපකරණයක් වෙන්න පුළුවන්. කොටිම්ම කෑමක් බීමක් වෙන්න පුළුවන්. කොටිම්ම අපි එදිනෙදා ඇති කරගෙන තියෙන පුරුද්දක් වෙන්න පුළුවන්. තේරෙනවද? ආස්වාදයක් තියෙනකන් අපි ඕනම දෙයක එලිලා ඉන්නවා. ආස්වාදේ නැති වෙච්ච ගමන් මොකද කරන්නේ? අපි එකින් අයින් වෙනවා. එහෙනම් මේකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් කාරණයක්. අපි තවම ඇයි මේ උපාදානස්කන්ධ ජීවිතේට ඇලිලා ඉන්නේ? ඇයි ඇලිලා ඉන්නේ? දැන් උත්තරේ එන්න ඕනේ. නේද? තවමත් මේකෙන් ආස්වාදයක් අත්දකින්නවා. රූපයෙන්, විඳීමෙන්, සංඥාවෙන්, සංස්කාරයන්ගෙන්, විඥානයන්ගෙන් තවමත් අපි ආස්වාදයක් අත්දකින්නවා, ආස්වාදයක් හොයනවා, පතනවා. හැබැයි මේ ආස්වාදයේ විදවිඳ ඉන්න ජීවිතේ ආදීනව මතුවෙනවා. ආදීනව මතුවෙච්ච ගමන් අපි හිතමුකෝ ආදීනවයක් හැටියට නිතර නිතර ඔබ අසනීප වෙනවා. දැන් බෙහෙත් ගන්නවා 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 කෙලවරක් නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට බෙහෙත් කරා. ආයුර්වේද ක්‍රමයටත් කළා. හෝමියෝපති ක්‍රමයටත් කළා. අපි හිතමුකෝ ශාන්ති කර්මයක් හැටියට එහෙමත් එකක් කරා කියලා. තාමත් හැබැයි ඔබ සුවාතටපත් වෙලා නැහැ. දැන් ඔබට ඔබේ ජීවිතය ගැන ඇතිවෙන්නේ ආස්වාදයක්ද ආදීනවයක්ද? දැන් ඔබේ මුවින් පිටවෙන වචනේ මොකද්ද? මැරලා ගියා නම් අන්න ආදීනව. හැබැයි අපි මැරලා ගියා නම් හොඳයි කියලා හිතන්නේ අවබෝධ කරලා නෙමෙයි. පවතින తত্ত্বය Tamanට පාලනය කරන්නට බැරි වීම නිසා. ඔබ බලනවා මේ පවතින తত্ত্বය Tamanට පාලනය කරන්න පුළුවන්ද? ඒ පාලනය කරන්න හදන්නේම ආත්ම සංඥාවෙන්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. පවතින தත්ත්වේ පාලනය කරන්න හදන එකට සක්කාය දිට්ඨිය කියලා කියනවා. ආත්ම දෘෂ්ටිය කියලාත් කියනවා. හරිද? එතකොට අර තමන්ගේ පාලනයෙන් ගිලිහෙනකොට තමන්ට මේක නැති වෙන්නේ මොකද? එපා වීමක්. මැරලා ගියා නම් ඉවරයි. මැරලා ගියාට පස්සේ තවත් එකක් ලැබෙන බව අවබෝධ කරන්නේ නැහැ. එහෙම නැත්නම් හිතනවා මැරලා ගියාට පස්සේ ඊළඟට ලැබෙන එක සුපිරි එකක්. මේ වගේ විඳවණ එකක් නෙමෙයි ඊළඟට ලැබෙන්නේ. ඒකට මේ වගේ ටෙලිනාටික කතාවක් කියවනේ. දැන් ඔය ටෙලිනාටිය බල බල හිටියා එක දිගට දැන් මේක ඇදෙනවා. මෙයා කල්පනා කරා, "ඕ මේක මහ ජරාවක්." අරයා කිව්වා, "අසවල් නාලිකාවේ යනවලු දැන් සුපිරිම එකක්." ඔන්න ඒක බලන්න පටන් ගත්තා. "ෂා, මේ යන්නේ නැගලා වැඩි." දැන් ඒකත් මාස 3-4ක් යනකොට ඇදෙනවා. දැන් මොකද හිතෙන්නේ? නේ? අපෝ අරක වගේම තමයි ඉතින් මේකත්. එපා වෙනවා අප මේ දැන් හොඳ නාටි නෑ. ඒ කාලේ තමයි සුපිරි බඩු තිබ්බේ. දැක්කද? මිනිස්සු හැම විටම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි හෙවි වෙනස් දෙයක් අලුත් දෙයක්. හැබැයි වෙනස් දෙයක් අලුත් දෙයක් හෙවි තණ්හා ප්‍රහාණය කොට නෙමෙයි. තණ්හාව තුල ඉඳලා. කැහි ගෑණි හිටියා. බෑ කැහි ගෑණිත් එක්ක. අන්න අරයා හොඳයි. යා හොටු ගෑණි. දැක්කද? ගෑණි ගෑණීමයි. මේ උදාහරණ කතා මතක තියන්න. මේක කියන්නේ ස්ත්‍රියක් ලාමකයි කියන එක නෙමෙයි. ධර්මකාරණයට පොයින්ට් එකට එන්න හරියටම. එතකොට අපි හැම විටම අර හිස රදේට කරලා තියෙන්නේ ඔළුවට බෙහෙත් කරන එක නෙමෙයි. මොකද්ද? කොට්ටමාරු කරන එක, කොට්ටමාරු කරන එක. අපි සැනසීම පතාගෙන කරලා තියෙන්නේ තණ්හාව මාරු කරන එක. තණ්හාව ප්‍රහාණය කරන එක නෙමෙයි. ලොවෙන් ලොවට, ලොවෙන් ලොවට සංක්‍රමණය වුණා. ලොවෙන් ලොවට සංක්‍රමණය වෙලා ලැබෙන ජීවිතය අපි ආස්වාදයෙන් වැළඳගත්තා. ඒක නිමාවටපත් වෙනකොට, ආයුෂය ඉවර වෙනකොට අපිට හිතුණා මේ ලෝකෙට වඩා අර ලෝකෙ හොඳ ඇති. එහෙනම් මං ඒ ලෝකෙ යන්න හිත පිහිට ගන්නවා. තවත් දුකක් විතරයි.
එහෙනම් සසර පුරාම අපිට යාවත්කාලීන වෙලා තියෙන්නේ දුක. දුක යාවත්කාලීන කර කර යන ගමනක්. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අර භික්ෂුව අහනවා, සියාපන බන්තේ පංච සුපාදන කන්දේසු චන්දරාග වේමත්තතානි. ස්වාමීනි, භාගතුන් වහන්ස පංචපනස්කන්දේ පිළිබඳව තිබෙන චන්දරාගේ වෙනස්කම් තිබෙනවද? අපි මේ ආශා ආශ්වාදයෙන් පිළිගන්න දේවල් වල විවිධත්වයක් වෙනස්කමක් තියෙනවද කියලා ඇහුවා. හරිද? දැන් මේ දේශනාවේ කතාවට යන්න කලින් මං ඔබෙන් අහනවා. ඔන්න දැන් මේ අද මැදිරියට ආපු දායක පිරිස මේ දේශනාව හමාර කරලා හෝමාගමට හරි කොට්ටාවට හරි නුගේගොඩට හරි යනවා ඇඳුම් ගන්න. දැන් ඔන්න 25 දෙනාවම දැම්මා මේ සලුපිලි අලවි සැලකට. හරිද? හැම දිනාම එකක් තෝරගන්නවද? එකම විලාසිතාවකට අයත් ඇඳුමක්. එක එක්කෙනා එක එක දේවල් තෝරගන්නවනේ. ඇයි එහෙම වෙන්නේ? චන්දරාගයේ වෙනස්කම නිසා, චන්දරාගයේ වෙනස්කම නිසා. ඒකනේ එක එක මොඩල්ස් එන්නේ, එක එක පාටින් එන්නේ, එක එක හැඩයෙන් එන්නේ, එක එක නම් වලින් එන්නේ. එහෙම නේද? චන්දරාගයේ වෙනස්කමට තමයි මේ ලෝකේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවානේ චන්දරාගයේ වෙනස්කම් තිබෙනවද කියලා. සියා භික්ඛූති භගවාවෝච තියෙනවා භික්ෂුව චන්ද්‍රාගේ වෙනස්කම තමයි කිව්වා. කෙනෙකුට හිතෙනකොට මෙහෙම, මට අනාගතේ මේ විදිහේ රූපයක් ලැබෙනවනම්, මට අනාගතේ මේ විදිහට සැප ලැබෙනවනම්, අනාගතේ මාව මෙහෙම කෙනෙක් කියලා හඳුනගන්නවනම්, අනාගතේ මට මෙන්න මෙහෙම මානසික සැනසille ඉඳැත්නම්, අනාගතේ මට මෙන්න මේ දේවල් දැනගන්න ඇත්නම්, එහෙම එකක් නැද්ද? ඈ? එහෙම එකක් තියෙනවා. ඔන්න අපි කණ්ඩායමම යනවා යාපනේ, යනවා චාරිකාවක් අනුරාධපුරේ හරහා යාපනේ යන්නේ. දැන් ඔන්න මග දෙපස වෙලඳාම් කරන එක එක දේවල් විකුණනවනේ. දැන් අපි හිතුවා අපි යාපනේ ගියා. දැන් ඔන්න නාගදීපේ ජැටියට කිට්ටුව වෙලෙන්දෝ ඉන්නවා. දැන් අපිත් එක්ක අපේ බබාලත් යනවා. දැන් ඒ දෙපස තියෙන අර පොඩි පොඩි ස්ටෝල් වල බැලුම් බෝල තියෙනවා නේද? බෝල තියෙනවා, තොරොම්බොල් බඩු තියෙනවා, එතකොට තල් ගෙඩි තියෙනවා, අර කොට්ට කෙලඟ තියෙනවා, එතකොට වේලපු කරෝල තියෙනවා නේ? එක එක ಜಾති තියෙනවා. ඔක්කොම අය කරවල ගන්න හිතනවද? ඔක්කොම අයට බබාලට වගේ අර බෝල ඕන වෙනවද? ඔක්කොම අයට තොරම්බල් බඩු ඕන වෙනවද? නෑ. එක එක්කෙනා එක එක දේවල් ගන්නවා. ඕගොල්ලෝ වා ගන්න මම අයිස්ක්‍රීම් එකක් කාලෙන්න. අන්න දැක්කද? ඔය අයිස්ක්‍රීම් එකක් ආයින්ද? අපි මේ තල් බීමක් බොන්න හදන්නේ. යාපනයේ ඇවිල්ලා තල් බීමක් බොන්න නැත්නම් වැඩක් නෑ. මොකද්ද මේ තියෙන්නේ? චන්දරාගේ වෙනස්කම්. කෙනෙක් වඳිනවා, කෙනෙක් ඇවිදවිද ෆොටෝ ගන්නවා, කෙනෙක් මෙන්න මුහුදු රළ පාගනවා, කෙනෙක් මෙන්න හාන්සි වෙලා නිදා ගන්නවා, කෙනෙක් ඔන්න කාගෙත් එක හරි කයියක් ගහනවා. ඇයි මිනිස්සු විවිධ? ඇයි මිනිස්සු විවිධ? චන්දරාගේ වෙනස්කම් නිසා. දැන් මේ manuss ලෝකෙට කියනවනේ නානත්ත කායා නානත්ත සංඤී කියලා. නානත්ත කායා කියන්නේ මිනිස්සු ස්වරූප වලින් වෙනස්, අදහස් වලින් වෙනස්. දැන් අපි මේ දේශනාවට කලින් භාවනාවක් කරා නේද? දැන් මේ භාවනාවේදී අපි අදහස් වලින් සමාන වුණාද නැද්ද? මේ හොඳයි, මේ හොඳයි, මේ හොඳයි, මේ හොඳයි. දැන් එතකොට මෙතන ප්‍රබල කුසලයක් අපි එකතු කරගත්තා. ඒක අපේ කර්ම ගිනුමට බැර වුණා.
කුසල කර්ම ගෙනුමට බැර වුණා. අපි හිතමු අපි දිගින් දිගටම මේ සමාධි භාවනාවම කරනවා. සමාධි භාවනාව කොහොම කළත් ඒ සමාධි භාවනාව තුළ හිත වැඩෙන එකම පිළිවෙලක් තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ කීමක කවුරු කොහේ වැඩුවත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. බෞද්ධයෙක් නොවෙන්නත් පුළුවන්. කෙනෙක් භාවනාවක් කරනකොට මෙන්න මේ ගුණධර්ම ටික වැඩෙනවා. ඒ තමයි විතර්ක විචාර, ඒ කියන්නේ කුසල අරමුණක් විතර්ක විචාර කරනවා. එතකොට ප්‍රීතිය සතුට සමගින් හිත එකඟ වෙනවා. ඒතර ප්‍රථම ධ්‍යානයේම දියුණු කරලා 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 උන චුත වෙනවා. චුත වෙනවා කියන්නේ මැරෙනවා කියන එකයි. චුත වෙලා ගිහලා උපදිනවා. ඔන්න අපි හිතමු සුභ කින්න කියන බඹලොව. ඒකත්ත කායා ඒකත්ත සංඤී. ස්වරූපෝලින් එකයි, අදහස්වලුනුත් එකයි. ඇයි ඒ? එකම අදහසකින් එකම දෙයක් කළා. එකම විදිහ තැනක ඉපදුනා. දැක්කද? එහෙනම් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන එකම අදහසින් නෙමෙයි. විවිධ අදහස් වලින්. විවිධ කර්ම, මිශ්‍ර කර්ම. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාහරනවා, කෙනෙකුට හිතෙනවා මම අසවල් ලෝකෙ උපදිනවා නම්, දැන් අම්මලාට හිතෙනවා අපෝ මම නම් ආයිමත් උපනුපන් ජීවිතයක ගැහණු කෙනෙක් නම් වෙන්නේ නැහැ. ඇති මේ දුක ඇති. ඇතැම් විට තවත් කෙනෙකුට හිතෙනවා නෑ 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 මං මේගොල්ලන්ගේම අම්මා වෙනවා. එහෙම හිතෙන්නේ නැද්ද? එක එකනට එක එක අදහස්. තර් මිනිස්සුවර නූපන් අනාගතයක අනාගතයේ සම්බන්ධයනොත් මිනිස්සු පතල තියෙන මොකද්ද බැලින්න? උපාදානස්කන්ධ පහ. මිනිස්සු අනාගතයේ සම්බන්ධයෙන් පතල තියෙන්නේ කුමක්ද? උපාදානස්කන්ධ පහක්. එකෝයි පහෙන් එකක්. පහෙන් එකක් පැතුවත් අනිත් ඒ පහට අනිත් හතර නොමිලේ ලැබෙනවා. 5 in 1. හඳුන් කූරු පැකට් එකක් ගත්තා වගේ. මුදලාලි කියනවා මේක ගන්න නොඋනා මේ එකම පැකට් එකේ ಜಾති පහක් තියෙනවා. ගන්න එක පැකට් එකයි. හැබැයි අර පහම එනවා. හරිද? එකටම තියෙනවා. ඒ වගේ අපි කොයි ලෝකෙ උපන්නත්, ඒ කියන්නේ යලි යලි මනුස්ස ලෝකෙ උපන්නත්, දාන සීල භාවනා බහුල කරලා දෙවියන් අතර උපන්නත්, ධ්‍යාන සමාධි වසඟ කරගෙන බඹලෝ උපන්නත්, අපිට ලැබෙන්නේ එකම එක දෙයක්. ඒ එකම එක දෙයට කියන නම මොකද්ද? ඒ එකම එක දෙයට කියන නම මොකද්ද? දුක. ඇයි? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් දෙවියන්ට කියලා ලැබිලා තියෙන්නේ සැපක් නෙමෙයි. මොකද්ද? දුකක්. බ්‍රහ්මයන්ට කියලා ලැබිලා තියෙන සැපක් නෙමෙයි. එහෙනම් එතන කියන්නේ දුක් විඳිනවා කියන එක නෙමෙයි. දෙවියෝ සැප විඳිනවා. බ්‍රහ්මයේ මානසිකව සුව විඳිනවා. හැබැයි ඒ දේව බ්‍රහ්ම මිනිස් ඒ දේව බ්‍රහ්ම ජීවිත තුල පවා තියෙන මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, උපාදානස්කන්ධ පහක්. එහෙනම් උපාදානස්කන්ධ පහෙන් ගැලවෙන්නම බෑ. නේ? ගැලවෙන්න බෑ. කොහේ ගියත් ලැබෙනවා. කොහේ ගියත් ලැබෙනවා. බ්‍රහ්ම ලෝකේ උපන්නත්, දැන් බ්‍රහ්ම ලෝකේ සම්බන්ධයෙන් ගොඩාක් දෙනෙක් හිතනවා සිත මිස කය නැති බඹලව කියලා. ඒක සාමාන්‍ය උඩින් බල්ලෙන් බල්ලා කියන කතාවක්. හිතක් විතරක් කොහෙවත් පවතින්නේ නැහැ. එතන මනස ප්‍රකටයි. එතන විඥාණය ප්‍රකටයි. හරිද? එතකොට අරූප කියලා වචනයක් එදෙනවනේ. අරූප කියන වචනයෙන් අදහස් කරන් රූපයක් නැහැ කියන එක නෙමෙයි. රූපය ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ. ඒකත් මම උදාහරණයකින් පෙන්වන්නම්. සාමාන්‍ය ජල බඳුනක් ගමුකෝ. සාමාන්‍ය ජල බඳුනක්. මේ ජල බඳුන අපි හිතමු බෝතලයක දාපු වතුර. මේක අපි දානවා අධිශීතකරණේ. දැන් මොකද වෙන්නේ? දැන් අපි එළියට ගන්නේ වතුරද අයිස්ද? ඇයි ඒකට වතුර කියන්නේ නැත්තේ?
ඉති වතුරනේ. ඇයි වතුර කියන්න ඇත්ති? ඒ පවතින ක්‍රමය අනුව නම වෙනස් වෙනවා. දැඟන ආයි එලියෙන් අරන් තියෙනවා. එතොට දිය වෙනවා. සීතලයි. දැන් අයිස්ත අයිස් වතුරද? ඇයි අයිස් කියන්න ඇත්තේ? ඇයි අයිස් කියන්න ඇත්තේ? දිය වෙලා දැන් අයිස් වතුර. දැන් ඒ අයිස් වතුර එකේ අයිස් ගතිය නැති වුණා. දැන් අයිස් වතුරද සාමාන්‍ය වතුරද? දැන් මේක දැම්ම කේතලයකට. දැන් සෙල්සිය සංසක 100ට නටනවා. සෙල්සිය සංසක 100ට නටනකොට අර කේතලේ කටෙන් යනවා. මොකද්ද? දුමක්. හුමාලය. අයිස් නෙමේද? අයිස් වතුර නෙමේද? ඇල් වතුර නෙමේද? උණු වතුරත් නෙමේද? එහෙනම් හුමාලය. නමුත් වතුරම නෙමේද? හුමාලය කියන වතුරම නෙමේද? උපාදාන ස්කන්ධ පහත් එහෙමයි. තැන අනුව වෙනස් වෙනවා. හරිද? එහෙනම් මේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේම තමයි. හැබැයි පංච උපාදාන ස්කන්ධයන්ගෙන් රූපය ප්‍රකට නැහැ. රූපය නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා විඥාණය සහ නාම රූපය අතිනත බැඳගෙන ඉන්න දෙන්නේක්. විඥාණයෙන්තරෝ නාම රූපෙට පවතින්නත් බෑ. නාම රූපෙන්තරෝ විඥාණයට පවතින්නත් බෑ. පැහැදිලිද? එතකොට යම් තැනක හිත තියෙනවා නම් අපි මේ අපිට තේරෙන ආකාරයෙන් කතා කරමු. යම් තැනක හිත තියෙනවා නම් ඒ හිත තියෙන තැන රූප වේදනා සංඥා සංකාර පවතිනවා. යම් තැනක රූප වේදනා සංඥා සංකාර පවතිනවා නම් එතන විඥාණි පවතිනවා. අතන හිත කියලා හැදෙනේ විඥාණය. දැක්කද? එහෙනම් බ්‍රහ්ම ලෝකේ මනස ප්‍රකටයි. ඇයි? මානසික ලෝකයේ මුල් කරගෙන ධ්‍යාන සමාධි වැඩිවි. කාමයන් ගැන අරමුණක් නැහැ. ශරීර ගැන අරමුණක් නැහැ. ඒතර මනෝමූලිකව ධ්‍යාන සමාධි වඩලා ධ්‍යානයේ වසන් කරගෙන ඒ ධ්‍යාන සිතින් රැස්වෙච්ච කුසල කර්ම හේතුවෙන් කර්මානුරූපිය මේ කෙනා ගිහලා ඉපදුනා රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක. දැන් එතන රූපේ ප්‍රකට නැහැ. හිතන්නකෝ දැන් ඔන්න බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ හිටියා. කල්ප 500ක්. ඇතැම් බ්‍රහ්ම ලෝකවල කල්ප 500 අවශ්‍ය. කල්ප 500 ඉවර වෙන දවසක් එනවා. ආයිමත් හේතු නැහැ බ්‍රහ්ම ලෝකෙන් වසන්ඩ. දැන් බඹලවින් චුත වෙලා ආය පිරිනිවන් පානවද? ආයි පහළ ලෝකයකට වැටෙනවද? දැන් පහළ ලෝකයකට වැටෙනකොට යාට කයක් හටගන්නේ? දැන් අපි හැම දෙනාම සාංසාරික වශයෙන් බ්‍රහ්ම ලෝකෙ හිටපු අය. දෙවියන් අතර හිටපු අය. දැන් බ්‍රහ්ම ලෝකෙ අපි හිටියේ මනස මුල් කරගෙන. හරිද? දැන් අපිට ලොකුවට පේන්නේ මනසද ශරීරයද? දැන් අපි හැම විටම ඔට්ටු වෙන්නේ මනස හදන්නද ඇඟ හදන්නද? දැක්කද? මේකේ වෙනස. එහෙනම් කොහෙන් ගියත් අපි කැරකිලා තියෙන්නේ තණ්හාවෙන් බරිත උපාදානස්කන්ධ පහක් නඩත්තු කරන්න. මේ ජීවිතෙත් අපි මේ නඩත්තු කර කර ඉන්නේ උපාදානස්කන්ධ පහ නෙමේද? උපාදානස්කන්ධ පහ නඩත්තු කර කර අපි කියනවා මට නිදහසක් නැහැ. මට සැනසීමක් නැහැ. මට මගේ කියලා ජීවිතයක් නැහැ. මට නිවනක් නැහැ. මම හිර වෙලා, මම කොටු වෙලා, මට එපා වෙලා. නේ? එතකොට අපි අල්ලගෙන තමයි ප්‍රතික්ෂේප කරන්නේ. බුදුදහම තුල අල්ලගෙන ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. බුදුදහම තුල සැනසීමක් දකින්නේ අත්හැරලා. අපිට නේද? අර උණුヒඳ බොණ්ඩත් බෑ. කිරිヒඳ එහෙම කරන්න බෑ මේක. මේ නිවන් අවබෝධ කරනවා කෙනෙක් එහෙම කරන්න බෑ. දැන් බලන්න නිවන් අවබෝධයේදී උන්වහන්සේ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය පෙන්නනකොට හරි පුදුමයි නිරෝධාර සත්‍ය පෙන්නන ආකාරය. යෝතස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම් තණ්හාවක් ඇද්ද? යම් තණ්හාවක් කියන්නේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් කාම තණ්හා ප්‍රහාණය වීම නිවන නෙමෙයි. ඇයි භව තණ්හාව එතකොට? ඇයි විභව තණ්හාව?
විභවතණ්හාව කියන්නේ නොපවතින තියෙන ආශාව. ඒ කියන්නේ උණුහින්ද බොන්නත් බෑ, කිරිහින්ද හක දාන්නත් බෑ. ඒ කියන්නේ සමහර කියන්නේ මට ඉතින් දුක් විඳින්න බෑ, නමුත් මට තාම නිවන් දකින්න ඕනේ. තේනවද? මට ඉතින් අපාගත වෙන්න නම් බෑ, හැබැයි තාම මට නිවන් දකින්න ඕනෙත් නෑ. උණුහින්ද බොන්නත් බෑ. ඒ කියන්නේ කර්ම හැදෙනකොට අපායට නොයා ඉන්නේ නෑ, අපායට වැටෙන්න වෙනවා. හැබැයි යාට තාම නිවන් දකින්න ඕනෙත් නෑ. තේරෙනවද? අන්න ඒ වගේ මේ භව ගමන යනකොට සදහැවතුනි, අපි මේ කොහේ ගියත් කැරකි කැරකි එන්නේ තණ්හාවෙන් හදලා දෙන මෝහ මූලික ලෝකයට. තණ්හාවේ මවන ලෝකේ අපිට පේන ඇත්තක් වගේ. තණ්හාවෙන් මවා පෙනෙනෝ මායාවේ නගරය. අපි හැමදෙනාම මේ විඥාණය හුරු කරලා තියෙන මායාවේ නගරය කියලා පදිංචි වෙන්න. බුදුරජාණන් වහන්සේ තමයි මායා නගරය විනාශ කරන්නේ. මායා නගරයට උන්වහන්සේ පැමිණිලා මායා නගරේ ගෘහයට ඇතුල් වෙලා ගහකූටං විසංකිතං ගෘහේ විනාශ කරනවා. කාවත් විනාශ කරන්නේ නැහැ. අනුන්ගේ දේපල වස්තු විනාශ කරන්නේ නැහැ. සංසාර ගෘහය තමයි විනාශ කරන්නේ. ගහකූටං විසංකිතං සංසාර ගෘහේ විනාශ කරනවා. සංසාර ගෘහය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ නිර්මිත මේ අවිද්‍යාවේ මායා නගරය. මායාව නම් නිවස. උනාසේන විනාශ කරන්නේ කෙනෙක්ව නෙමෙයි, ආයතනයක් නෙමෙයි. හේතුඵල ධම විනාශ කරනවා. හේතුඵල ධම අසමතුලිත කරනවා. හේතුඵල ධම අවුල් කරලා දානවා. ආයි හේතුඵල ධම අවුල් කරාට පස්සේ හේතුඵල ධමට පැවැත්මක් නැති වෙනවා. නිබ්බාන. නිවන්. එහෙමයි නිබ්බාන බවට පත් වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ තණ්හාවෙන් අපිට ඇති කරලා දෙන යම් සංඥා, යම් වේදනා, යම් සංස්කාර, යම් යම් දේවල් ඇද්ද, මේකේ ළඟ ආස්වාදයක් පෙනුනට, එහෙම නැත්නම් දැන් දැන් අපි මේකින් ආස්වාදයක් වින්දට, ආදීනව ගොඩක් ඇතිවීම නියමිත. දැර උබ්බරීගේ කතාව බලන්නකො. අස්සක කියලා රජ කෙනෙක් හිටියා. රජවරුන්ට අන්තඃපුර තියෙනවානේ. ඒක රජවරුන්ගේ අයිතිවාසිකමක්. එතකොට අස්සක රජරුවන්ට හිටියා අන්තඃපුර ස්ත්‍රීන් 500ක්. 500 අතර හැමතෙම සිව්මැලි, ලපටි, උබ්බරී කියලා දේවියක් හිටියා. පුදුම හැඩක්, පුදුම ලස්සනක්, පුදුම මෘදු පහසක්. රජරුව පිස්සුවෙන් පිස්සු වැටලා හිටියේ උබ්බරීට. උබ්බරිත් තමන්ගේ රූප සම්පත්තිය ගැන පුදුමාකාර ඇල්මකින්, කෑදරකමකින්, මේ ගිජු මානසිකත්වයකින් හිටියේ. අවුරුදු 35ක් විතර වෙද්දී උබ්බරීට හෘදයාබාධයක් ආව මලා. 35 කියන්නේ සාමාන්‍ය හොඳම වයසනේ. හොඳම වයසක් 35ක් කියන්නේ. උබ්බරී මලා. උබ්බරි මලාට පස්සේ දැන් රජ්ජුරුවන්ට අදහගන්න බෑ, අදහන්න බෑ. දියනේ මේ මොකද උනේ මගේ උබ්බරීට? දැන් රජ්ජුරුව රාජ්‍ය පරිපාලනය කරන්නේ උමතු වෙලා. එතකොට රජවාසලේ ඉන්න අග්‍ර පුරෝහිතයා කල්පනා කරනවා, අනේ අපේ මහරජතුමාව කොහොමද ගොඩ ගන්නෙ? ඔය අතර නගරට ගිය වෙලාවක මේ අග්‍ර පුරෝහිත දැක්කා හිමාලයේ ඉඳලා ලුණු වැඹුල් හොයාගෙන ආපු ඉරිසින්නහන්සේ නමක්. ඉරිසින්නහන්සට කිව්වා මේ සිද්ධිය. අනේ අවසර වඩින්න කිව්වා. දැන් රාජු විනේවිල වැඩ ඉන්නවා. ඉරිසින්නහන්සේ රජතුමාට කිව්වා, අග්‍ර පුරෝහිත ඉරිසින්නහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා. එතුමාණන් ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙයි කිව්වා. ප්‍රශ්නේ කිව්වා, මගේ උබ්බරී මට නැති වුණා කිව්වා. මට ඉතින් දැන් ඉතින් ජීවත් වුණත් එකයි නැති වුණත් එකයි මලත් එකයි. උබ්බරී ඉන්නවා කිව්වා. මගේ උබ්බරී ඉන්නවා? ඒ කොහෙද? මේ උයනේම ඉන්නවා කිව්වා. ඈ? මගේ උබ්බරී එහෙනම් මාව දාලා ගිහිල්ලා නැහැ. මේ උයනේම ඉන්නවා. ඉන්නවා ඉන්නවා රජතුමනි ඉන්නවා. කෝ කියලා ඇහුවා. ආන් අතන පාමුල ඉන්නවා කිව්වා. කෝ මට පේන්න එපා කිව්වා. නෑ නෑ එහෙම මිනිස් ස්වරූපයෙන් නෙමෙයි කිව්වේ, වෙනස් ස්වරූපකින් කිව්වා. කොහොම ස්වරූපකින්ද කියලා ඇහුවා. තඩි ගොම්බෙට්ටක් තියෙනවා.
කුර්මිනි ජෝඩුවක් ඩබල් දාල යනවා. හරිද? මෙන්න ඉන්නවගේ උබ්බරි. අච්චර රූපශ්‍රීයෙන් බැබලිච්ච තැනැත්තිය. රූප මදයෙන් හිටම තැනැත්තිය. ආධ්‍යාත්මික ගුණ ගැන නොදත් තැනැත්තිය. ශරීරයෙන් පාට කර කර උරච්චි කර කර හිටපු තැනැත්තිය. ප්‍රතිසන්දිය ලැබුවේ කවුරු වෙලාද? කුරුමිනියෙක් වෙලා. කුරුමිනියෙක් වෙලා සංසාරේ හැටි. සංසාරේ හැටි. අපි අතරම ඉන්න අපේ නිවෙස්වලම බලල්ලු බල්ලු. එතකොට මේ සීලින් වල ඉන්න කලවැද්දු උගුඩුවෝ වත්ත පහල්ට එන නේද ගැරන්ඩියා. එතකොට මුළු තැන්ගේ ඉන්න කැරපොත්තා බිත්තියේ දුවන හූන අපිටම ඇවිල්ලා විදින මදුරුවා. අපිම මේ ටැංකී දාලා හැඩබලන මාළුවා. අපිම කූඩුවේ දාලා බත් කෑවද කියලා හන පෙත්තා. අපේම නෑයෝ වෙන්න බැයිද? ඈ අපේම නෑයෝ වෙන්න බැයිද? අදහන්නේ නෑනේ එහෙම එකක් වෙන්න බෑ. බෑ හඳුනේ එහෙම වෙන්නේ කොහෙද? නෑ නෑ එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. දැන් බලන්න අපි පෙට් කෙනෙක් ගන්න යනවා. පෙට් කෙනෙක් ගන්න යනකොට බල්ලෝ ගොඩාක් ඉන්නවා. ඔය අතරේ එයාවම ගන්න හිතෙන්නේ මොකද? අනිත් අයව ගන්න නැතුව. එයාවම ගන්න හිතෙන්නේ මොකද? එයාට තමයි කණ්ඩ පින තියෙන්නේ. එයා තමයි අපේ ඥාතියා. එයා තමයි අපිත් එක්ක හිටපු කෙනා. නේ? එයාටම සෙනෙහස පහන්නේ මොකද? ඇතැම් විට මිනිස්සුන්ට වඩා මිනිස්සු සෙනෙහස දක්වනවා. ඇතැම් ওই බල්ල බලල්ලු වගේ සුරතලුන්ට. අපිට සුරතල් වුණාට ඒගොල්ලන්ගේ ජීවිතේ සුරතල් කියලා එකක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ තිරිසන්. සුරතල් සත්තු කියලා જાතියක් නැහැ මේ ලෝකේ. තිරිසන් සත්තු කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරන්න බැරි හින්දා අපි හිතනවා මේක හුරතලයක් කියලා. සත්තු කතා කරන දවසට තමයි හිතෙන්නේ අම්බෝ සතෙක් ගාව ගන්න හොඳ නැහැ කියලා. ඒගොල්ලන් කතා කරන්න බැරි හින්දා අපිට හුරතල්. ඒගොල්ලෝ සංසාරේ අපේ නෑයෝ. සංසාරේ අපේ දෙමව්පියෝ. සංසාරේ අපේ ස්වාමි පුරුෂයෝ බිරින්දෑවරු. සංසාරේ අපේ දූල පුතාලා. සංසාරේ අපේම ආදරවන්තයෝ ආදරවන්තියෝ. අපේම සහෝදර සහෝදරියෝ. අපේම සහෘදයෝ. අපේම අසල්වාසියෝ. සංසාරේ එහෙම එකක්. එහෙනම් බේරෙන්න බෑ. එහෙනම් බේරෙන්නේ කොහමද? බේරෙන්නේ කොහමද? බඹලොව ගියත් පිළිසරණක් නැත්තම්, දෙවියෙක් වුණත් පිළිසරණක් නැත්තම්, මිනිස්සෙක් වුණත් පිළිසරණක් නැත්තම්, පිළිසරණක් ලබන්නේ කොහොමද? කොහොමද? පිළිසරණක් ලබන්න තමයි බුදුරුන්ගේ ධර්මයේ තිබෙන්නේ. මේ වගේ තත්වයක් අපිට නොදැනෙන නොපෙනෙන තත්වයක් තියෙනවා කියන මූලික විශ්වාසෙට එන්න ඒක ශ්‍රද්ධාව. තේනවද? අපිට නොතේරුණාට කරන්න දෙයක් නැහැ. අපිට මේ කර්ම ධර්මතා නොපෙනුණාට කරන්න දෙයක් නැහැ. අපි නොදන්න අපිට නොතේරෙන අපිට නොපෙනෙන නිසා තමයි මේක දැක්ක දැනගත්ත අවබෝධ කරපු කෙනෙක්ගේ පිහිට පතන්න. අන්න ඒකට තමයි සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. වෙන දෙයකට නෙමෙයි. සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මොකටද? අපි දන්නේ අපිට තේරෙන්නේ අපිට පේන්නේ අපිට අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති අපිට අවබෝධයක් ලබා ගන්න අපි සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. පැහැදිලිද? අන්න ඒ සරණට පැමිණියාට පස්සේ අපි එතෙන් සිට අනුගත වෙනවා භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. අහන්න ජානාමි. මම මොනවද දන්නේ? සත්තාමි බන්තේ භගවා. භාගතුන් වහන්සේ පින්වත් නුඹ වහන්සේ තමයි මට පාර පෙන්වන්නේ. ශාවකෝ හමස්සි මං ඒ පාරේ යන කෙනා. පාර දන්න කෙනෙක් නොදන්නා පාරක අපි එකගෙන යනකොට අපි යාට උපදෙස් දෙනවද? ඈ දෙනවද? අපි හිතමු පිටරටකට ගියා. දැන් රූට් ගයිඩ් කරන කෙනෙක් ඉන්නවා. දැන් අපි යාට එයාගෙන් අහනවද මේ තමුන් යන පාර හරිද කියලා? නෑ. මොකද කරන්නේ අපි? ඇයි නොදන්න ගමනක යන්නේ? නොදන්න බව ගමනක යන අපිට පාර පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ. එහෙනම් බුදුරජාන් වහන්සේ කියන්නේ දෙහල ඒ පාරේ යන්න ඕනේ. එතකොටයි නිමා වෙන්නේ. නැත්තම් නිමාවක් නැහැ. හුදෙක් මේ දාන සීල භාවනාවලින් නිමාවක් නැහැ. දාන සීල භාවනා කරන්නට ඕනේ අපායට වැටෙන සම්භාවිතාව
පාලනය කරගන්න. කොද අපාය තමයි ලොකුම අනතුර. සුගතියේ මේ තියෙන රැකවරණය තාවකාලිකයි. නමුත් මේ තාවකාලික රැකවරණය අපි තහවුරු කරගන්න ඕනේ, ස්ථාවර කරගන්න ඕනේ නිවන් දකින්නකම්. ඒතර මූලිකවම තියෙන අරුබුදේ තමයි සතරපායට වැටෙන දේ ඉඩකඩ වැඩි. එහෙනම් මුලින්ම කරන්න ඕනේ සතරපායේ වහල දාන්න ඕනේ. සතරපායේ වහල් දාන්න සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙන්න නම් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. එතකොට එතෙර කරවන ධම් පණිවිඩය අවශ්‍යයි. ඒ ධර්මයට අනුව කල්පනා කිරීම අවශ්‍යයි. ඒ ධර්මයේ තියෙන පිළිවෙලට කටයුතු කිරීම අවශ්‍යයි. ඕකටනේ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම පටිපදාව කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් මං නැවතත් සාරාංශයක් හැටියට ඔබට දේශනාව સમાප්ත කරද්දී මෙන්න මේ පණිවිඩය ලබා දෙනවා. අපි මේ දැනගෙන යන ගමනක් නෙමෙයි. අපි මේ තේරුම් අරන් යන ගමනක් නෙමෙයි. අපි නොදැන නොතේරි යන ගමනක්. ඒකනේ මිනිස්සු මේ පිස්සු නටන්නේ. ඇත්තටම පිස්සු නටන්නට කාලයක් නැහැ. වෙලාවක් නැහැ. පිස්සු නටනටා ඉන්න එහෙම විදිහක් නැහැ. සංසාර ගින්න ඇවිලෙනවා. සංසාර ගින්න. දැන් මේ ජීවිතෙත් අපි මේ පත්තු වෙවි පත්තු වෙවි ඉන්නේ. මොනවාගෙන්ද මේ ජීවිතේ පත්තු වෙවි තියෙන්නේ? ඉටිපන්දමක් වගේ. දැන් නන්දාමාලිනීගේ ගීතයත් තියෙන ඉටි පහනක් දෝමා. නිවි නිවි දිලෙන නේද? හරි ලස්සන මේ ගීත සාහිත්‍ය තුල පවා මහා ගැඹුරු විදර්ශනා පූර්වාංගම කතා පදමාලා අන්තර්ගත වෙනවා. ඉටිපන්දම වගේ. ආලෝකයේ ලබා දෙමින් අවසානය කරා යනවා. අපි මේ පත්තු වෙවි ඉන්නේ ජරා මරණ වලින්. ඔබ අවබෝධ කළත් නොකළත් ඔබ වියපත් වෙනවා. ඔබ අවබෝධ කළත් නොකළත් මරණයට ලං වෙනවා. ඔබ අවබෝධ නොකළත් අවබෝධ කළත් මැරෙනවා. එහෙනම් මොකද්ද කරගන්න ඕනේ? අවබෝධ කරගන්න එක. නැත්නම් අපරාධේ. ස්විප් ටිකට් එකක් ඔබට ඇදෙනවා. මාස 6ක් වලංගුයි. ඔබ මොකද කරන්නේ? තව ඉතින් කල් තිනවනේ, තව කල් තිනවනේ, තව කල් තිනවනේ. මට ලැබුණා දිනුම, මට මම තමයි මූලික දිනුම ලබා ගත්තේ. මට ආයි පළමු දිනුම ඇදුනා, ස්විප් ටිකට් එක ඇදුනා, මෙච්චර කෝටි ගාණක් ඇදුනා. අනේ ලොතරැයි අරන් ගිහිල්ලා බලනකොට ලොතරැයි මණ්ඩලෙන් කියනවා කල්ලිකුත් වෙලා. හරි කතාවක්නේ. මේක මේ කෝටි 10ක දිනුමක්නේ. කෝටි 10 නෙමේ, කෝටි ලක්ෂයක් වුණත් කල්ලිකුත් වුණා නම් ඒක තමයි නීතිය. ජීවිතෙත් එහෙමයි. මේ ඇස් පේනවා කියලා කියන්නේ ස්විප් ටිකට් එකක් වගේ. කල්ලිකුත් වෙන්න කලින් වැඩ ගන්න. මේ කන් ඇහෙනවා කියන්නේ ස්විප් ටිකට් එකක් ඇදුනා වගේ. කල්ලිකුත් වෙන්න කලින් වැඩ ගන්න. මේ යහපත් සිහි කල්පනාව කියන්නේ ස්විප් ටිකට් එකක් ඇදුනා වගේ. කල්ලිකුත් වෙන්න කලින් වැඩ ගන්න. කොටින්ම අපි තාම මැරලා නැහැ කියලා කියන්නේ. තාම ස්විප් ටිකට් එක බලංගොයි. හැබැයි මේක එක්ස්පයර් වෙන දවසක් එනවා. ගොඩාක් අය මැරෙන්නේ ස්විප් ටිකට් එක එක්ස්පයර් කරගෙන. පැහැදිලිද? ඒක නිසා අද දවසේදී ඔබට මහා පුන්නම සූත්‍රයේ මූලිකම කොටස් ටිකක් තමයි සවිස්තරාත්මකව කියලා දුන්නේ. ඒක නිසා මෙතෙක් වේලා හැමදෙනාම බොහෝම පහන්සිතින් සදහැසිතින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. හැමදෙරාව මෙතෙක් වේලා රැස් කළ උදාහරතර ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසල ධර්මය ඔබ හැමදිනාටම ප්‍රඥාව උපදවා ගන්නට, එතුලින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් භවදුක් නිමා කරන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා. අංක 148 එක බොල්ලත ගණේමුල්ල ලිපිනේ පදිංචි ලිමල්ෂ රුද්‍රිකු මොණුබුරන් විසින් අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුණා. අරමුණු බවට පත්ව ඇත්තේ 2024 සැප්තැම්බර් මාස 4 දින පරලෝසේ පත්ව ඇති CAP සමරසේකර ආච්චි අම්මාට, ඒ වගේම මීට වසර 33කට පෙර පරලෝසේ පත්ව ඇති හෙක්ටර් සමරසේකර සීයාට, මීට වසර 18කට පෙර පරලෝසේ පත්ව ඇති ජිනසේන රුද්‍රිගු
සීයාට ඒ වගේම පරපුරේ නමින් පරලෝසපත්ව ඇති සෑම සියලු ඥාති හිතයිෂීන්ට සාංසාරිකෝ පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු දිනාටද මේ පින් අත්පත් වෙත්වා කියලා සාදු කියමු. සැප්තැම්බර් මාස 30 වන දින ජන්මදිනයේ සැමරූ කේෂාන් රුද්‍රිගු සහෝදරයාට වගේම සැප්තැම්බර් මාස 26 වන දින ජන්මදිනයේ සැමරූ විදුනි වීරමුණි නැගණියටත් ධර්මාභෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ ආශිර්වාදයක්ම වෙත්වා. ධර්මදේශක ස්වාමින් වහන්සේ වන අපටත් සෙත්පතා ආශිර්වාද කොට තිබෙනවා. ඉතින් ඔබගේ ධර්ම දානමේ පින් අපි සතුටින් සාදු 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 කියලා අනුමෝදන් වෙනවා. සමස්ත ගරුතර මහා සංඝරත්නයටත් නිර්වාණ ආબોධය ප්‍රාර්ථනා කොට තිබෙනවා. රැස්කල උදාර්ථර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමනමින් පරලෝසෙපත් වෙති සෑම සියලු ඥාතීන්ටත් රට දය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සෑම සියලු දෙනාටමත් මේ පින් අත්පත් වෙත්වා කියලා සාදු කියමු. අපගේ උත්තරීතර ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා ප්‍රදාන ප්‍රඥා රූපහණි නාලිකාවේ පූජනීය නායක ස්වාමින් වහන්සේටත් අනිකුත් ගරුතර ශාසන බහරදාරී මහා සංඝරත්නයටත් මේ සියලු පින් උතුම් නිවන් පිණිස පවතිවා. දායක සදැහැති සුපින්වත් සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා වෙසමින් උතුම් සදහම් කවදත් ප්‍රඥා රූපහණී නාලිකාවස්සේ ශ්‍රවණය කරන සුපින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් මේ උදාර්ථර කුසල ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ ලබන අමා නිවන් සුව පිණිස පවතිවා. ප්‍රඥා රූපහණී නාලිකාවේ වත්මන් පාලන බල අධිකාරියට සමස්ත කාර්ය මණ්ඩලයට සියලු සිත ශාන්තිය යහපත අභිවෘද්ධිය දිනෙන් දින ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට මෙසේ පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දේශඛයෝ නිබ්බානං